ජනාධිපති සමාව ටිකක් ආන්දෝලනාත්මක මාතෘකාවක් නේද? අපිට මතකයි රණවිරු සුනිල් රත්නායක මෑත කාලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිදහස් කරා. විශේෂයෙන්ම බලයට පැමිණීමට ප්‍රථම ඔවුන්ගේ තිබුණු එක් පොරොන්දුවක් තමයි රණවිරුවන් සිරගත කිරීමට විරුද්ධව කටයුතු කරන සිරගත කළ දෙන රණවිරුවන් නිදහස් කරනවා. සුනිල් රත්නායක කියන රණවිරුවට ජනාධිපති සමාව ලබා දෙනවා කියලා. ඉතින් බලයට පැමිණියාට පස්සේ ටික කාලයක් ගිහිල්ලා තමයි මේ සුනිල් රත්නායක මහතාව නිදහස් කරන්නේ. සුනිල් රත්නායකට විරුද්ධව තියෙන මරුසවිල්වලදී සිවිල් වැසියන් පිටසක් ඝාතනය කරගෙන චෝදනාව. මේක නඩුවක් අහලා විශේෂයෙන් දිග කාලින නඩුවක් අහලා තමයි මේ ඔහුට මේ දඬුවම ලබා දෙන්නේ. නැතුව අවුරුද්දෙන් දෙකෙන් ඔහු හිර කරපු එකක් නෙමෙයි. මේක දිග කාලින පරිදි නඩුවක ලැබිච්ච තීන්දුවක්. තවත් විත්තිකරුවන් පිරිසක් හිටියට සුනිල් රත්නායකට තමයි ජීවිතාන්තය දක්වා සිරදඬුවම නැත්නම් මරණ දඬුවම හිමි වෙලා තියෙන්නේ. කොහොම නමුත් ජනාධිපතිතුමා බලයට පැමිණලා ඔහු නිදහස් කරා. ඉතින් මීට පෙරත් මේ වගේම ජනාධිපති සමාව ලැබිච්ච අය ඉන්නවා. විශේෂ අය කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබා දුන්න කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම ගලබුඩත්තේ ඥානසාර හිමි, ඒ වගේම රොයල් පාක් සිද්ධියට සම්බන්ධ ඝාතකයා ඔහුටත් ජනාධිපති සමාව හිමි වුණා. 1982 දී හිටපු ජනපති JR ජයවර්ධන විසින් පාතාලයක් විදියට සැලකෙන ගෝණවල සුනිලට නිදහස ලබා දීලා සාම විනිසුරු පදවියකුත් ලබා දෙනවා. මේ ජනාධිපති සමාව කියන එක හරි ප්‍රබලයි. ඒකට කාටවත් අභියෝග කරන්න බැහැ කියලා තමයි අපි අහලා තියෙන්නේ. කොහොම නමුත් සුනිල් රත්නායක නිදහස් කිරීමට විරුද්ධව යමෙක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් රණවිරු සුනිල් රත්නායකට ලබා දුන් ජනපති සමාව බලරහිත කිරීමේ ආක්ෂාවක් නිකුත් කරන ලෙසට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවණමුත්තු ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට ජනපතිවරයාගත් තීරණයට නීතියට හා ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම තීරණෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. සිරකරු හට පොදු සමාව ලබා දීමෙන් අදාළව ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සහ එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පාදක වූ ලේඛන පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසට පෙත්සම් කර වූ අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. බොදුවැල්ල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලකොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට විරුද්ධව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් තීරණයට විරුද්ධව පාක්ෂිකව සරවණමුතු මෙලෙසම මූලික ඓතිහාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රබල රාජ්‍ය නවන සංවිධාන ක්‍රියාකාරයෙකු ලෙස පාක්ෂිකව සරවණමුතු යුද සමයේදී කොටි හිතවාදියෙකු ලෙසත් කටයුතු කර පුද්ගලික බවට තමයි සඳහන් වන්නේ. ඉතින් ඒක නිසාම වෙන්නේ නැති මේ රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අපි බලමු අධිකරණෙන් මොන වගේ තීරණයක් මේකට ලබා දෙයිද කියලා.